මේ ආපහු පාරක් ඇල්ලවලේ ඛේදවාචකයක් තමයි මේ ගෙන එන්න තියෙන්නේ. කනගාටු දායකම කතාව මෙතර මේක කොච්චර දැනුවත් කිරීම කරත් කොච්චර තේරුම් කරලා දුන්නත් මේක තේරුම් ගන්න නැති එක. බොහොම සුන්දරයි, ප්‍රශ්නයක් නෑ. කකුල ගහන්න පුළුවන් අඩිය පේනමානේ තියෙන්නේ කියලා ඇල්ලවලට ගියාට එපා කිව්වට කියන දේ පිළිගන්නේ නෑ. ඇල්ලවල ඇල්ලේ හතරක් ගිලෙනවා, එකුගේ සිරුර හමු වෙනවා, තිදෙනේ කතුරුදන් වෙනවා. ඇල්ලේ දියනෑම අනතුරුදායක බව කිව්වට ඒ ගැන අවධානය යොමු නොකර දියනානවා. ඉතින් දියනෑමට පැමිණි 17 දෙනෙක් පසුගිය කාලේ මරුමුවට පත් වුණා මේ සිදුවීම් එක්ක. හැමදාම අපිට ඊට පස්සේ වෙන්නේ මිය ගිය අය සම්බන්ධයෙන් තොරතුරු කියන්න. ඉතින් මේ විදිහට දියේ ගිල්ල අතුරුදන් වෙලා තිබෙන්නේ සමන්තුරේ කල්මුණේ සයින්ද මරුදු ප්‍රදේශවල පදිංචි 4 දෙනෙක් කියලා වාර්තා කරලා තියෙනවා. කොළඹ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබන තරුණයන් සිව් දෙනෙක් තමයි වැල්ලවාය ඇල්ලවලදී දියැලේ නාමින් සිටියදී ඊයේ පෙරවරු දියේ ගිලිලා අතුරුදන් වෙලා තිබෙන්නේ. ඉන් තමත්ම කනගාටුදායකයි මේ සිද්ධිය. අවුරුදු 2022 අතර තමයි මේ තරුණයෝ ඉන්නේ. දියේ ගිල අතුරුදන් නැති තරුණයන් සිව් දෙනා තවත් මිතුරන් 6 දිනකු සමන යතුරුපැදි පහකින් පොතුවිල් ප්‍රදේශයට යන බව කියලා නිවෙස්වලින් ගිහිල්ලා තිබෙනවා. දියනාමින් සිටි මිතුරන් සිවුදනා එක විට අතුරුදන් වන බව අනෙක් තරුණයන් කෑ ගහලා ගම්වාසීන්ගේ සහය ඇතිව ඒ පිළිබඳව පොලිසියට දැනුම් දීලා තියෙනවා. දැකලා තියෙනවා 4 දිනාම යනවා. සිසුන් දියනෑමට ඇල් අසලට යමින් සිටියදී ඒ බව දුටු ප්‍රදේශවාසී කාන්තාවක් කියලා නාන්න එපා නාන්න එපා කියලා කියලා තියෙනවා. ඉතින් මොහොමඩ් හයාෆ්, මොහොමඩ් ආස්වර් සහ මොහොමඩ් ජුනූර්, මොහොමඩ් නෞෆස් යන අය තමයි මේ විදිහට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා කියලා අද දවසේ ඡායාරූප සමග වාර්තා කරලා තිබෙන්නේ ලංකාදීප පුවත්පති. පසුගිය දිනවල ඇදහැල්නු අධික වර්ෂාව හේතුවෙන් ඇල්ලේ ජලය වැඩි වෙලා තිබෙනවා. අනාරක්ෂිතයි, නාන්න එපා කියලා ප්‍රාදේශීය සභාව තහනම් කළා තිබෙනවා. ඉතින් අවදානම් සීමා ලකුණු කරලා මඟ පෙන්වීම් කරලා තිබෙනවා. ඉතින් එසේ වෙද්දී ගම්වාසීන් දැඩි පරිශ්‍රමයක් දරනවා කියලා කියන්නේ මේ අය සොයා ගැනීම සඳහා එක් අයගේ සිරුර හමු වුණා කියලා සඳහන් කළා තිබෙනවා.